අද අප ඔබ හමුවට ගෙනෙන්නේ ලොව ඇති අරුම පුදුම ස්ථාන කිහිපයක් පිළිබඳවයි. රාමාගේ පාලම ශ්‍රී ලංකාවේ තලේ මන්නාරම හා ඉන්දියාවේ පම්බන් දූපත් අතර මෙම මුහුදු මාර්ගයේ පිහිටා ඇත. මේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා ස්වභාවික නිර්මාණය වූවකි. මේ වානර හමුදාවකගේ උදව් ඇතිව රාමා විසින් ඉදිකරන ලද බවට හින්දු මතයක්ද පවතී. රාමාගේ බිරිඳ වන සීතා රාවණා විසින් පැහැරගෙන ගොස් ලංකාවේ සිරකරගෙන තබාගෙන සිටි අතර රාමා හට ශ්‍රී ලංකාවට පැමිණීමට මුන් පාලම ඉදිකිරීමට සිදු විය. ලෝකයේ තිබෙන දැවැන්තම අභිරහසක් වන මෙම පාලම ක්‍රිස්තු පූර්ව 5000 දී රාවණ සමයේ ඉදිවූවක් බව විශ්වාස කරනවා. ජනප්‍රවාදයන්ට අනුව රාමාගේ පාලම ආරම්භයේදී පැවත තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා ඉහළින් බව සඳහන් වේ. රාමාගේ පාලම විශේෂ මුගල් හදා ඉදිකර ඇති බවද සඳහන් වේ. මෙම මුහුදු ප්‍රදේශයේ ගැඹුර අඩි 3ක් අඩි 30ක් අතර බවයි සඳහන් වන්නේ. ඒ නිසාම රාමාගේ පාලම හරහා කිසිම නැවකටවත් එමගින් ගමන් කිරීමට නොහැකි වූ අතර නැවවලට සිදු වූයේ වඩවවුම ශ්‍රී ලංකාවට පැමිණීමටයි. පැරණි ඉතිහාසගත වාර්තාවලට අනුව රාමාගේ පාලම 13 වන සියවස දක්වා දිවෙන්නක් බව සඳහන් වේ. ඉතාලියේ උමන් සොහොන අති විශාල සංචාරක ආකර්ෂණයක් ඇති උමන් සොහොන තුළ 16 වන සියවසේ සිට තැන්පත් කර ඇති මමි 8000කට වඩා ප්‍රමාණයක් පවතී. මෙහි පවතින මෘත ශරීර කෙතරම් පැරණුවත් තවමත් ඉතා හොඳ තත්ත්වයේ පවතිනවා. මෙහි පූජකයන්ගේ මමි වෙනුවෙන් වෙනමම කාමරයක් පවතිනවා. ඉහළ අධ්‍යාපන ලැබූ අය වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් කන්‍යාවන් වෙනුවෙන් කුඩා ළමුන් වෙනුවෙන් වෙනමම කාමර තිබෙනවා. ඉතාලියේ උමන් සොහොනේ පවතින පැරණිම මෘත ශරීරය 1599 මේගේ සිල්වර් ස්තෝද ගුබල්ලෝ නම් කතෝලික පූජකවරයාගේ වන අතර නව සුවිශේෂී මෘත ශරීරය වන්නේ 1920 දී මිය යන විට වසර 2ක් පමණ වූ රොසිලියා ලම්බාඩෝගේ මෘත ශරීරයයි. ඇගේ මෘත ශරීරය තවමත් හොඳ තත්ත්වයේ පවතින අතර ඇය නිදන ස්වරූපයේ හෙවත් ස්ලීපින් බියුටි ලෙස හඳුන්වයි. ඉන්දුනීසියාවේ පවතින සිංහ මන්ගිනි කන්ද ලෝකයේ තිබෙන සක්‍රියම ගිනි කන්ද වලින් එකක් වන සිංගමන් ගිනි කන්ද ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතේ පිහිටා ඇත. මෙම ගිනි කන්ද පුපුරා යාමේදී අවට ජීවත් වන 10,000 ගණනක් ජනතාවට අවුරුද්දක සැරයක් රට හැරදා යාමට පවා සිදු වෙනවා. වර්ෂ 2000 සිට වර්ෂ කීපයක් එක දිගටම ගිනි කන්ද පුපුරා ගොස් ඇත. එනම් වර්ෂ 2000 සිට 2016 වර්ෂය පුරාම ගිනි කන්ද පුපුරා ගොස් ඇත. සිංහමන් කන්ද පිපිරීමත් සමඟ විස දුමාරයක් පිට වෙනවා. මෙම දුමාරය පරමාණුක බෝම්බයක් පුපුරා යාමේදී ඇතිවන දුමාරයට සමාන වූවකි. එනම් හතු හැඩයේ බලාවට සමානව කිලෝමීටර් ගණන් උසට මෙම දුමාරය ඉහළ නගිනවා. එවරස්ට් කන්දරත් වඩා ඉහළට ගොඩාක් ඈතට මෙම දුමාරය පිටවෙනවා. ගිනි කන්ද පිපිරීමත් සමඟ මේ විස දුමාරය ඉහළ ගොස් ඉන්පසුව කිලෝමීටර් ගණන් ඈතට ගිනිගත් ලාවා කැබලි වැස්සක් වහින්න පටන් ගන්නවා. මෙම ගිනි කන්ද පිපිරීම නිසා අත්වල මිනිසුන බව නිසාම මෙහි ජීවත් වන ජනතාව ඉතාම විමසිලිමත් බවින් යුතුව ජීවත් වන්නට සිදුවනු ඇත. බ්‍රසීලයේ පවතින සර්ප දූපත බ්‍රසීලයේ පවතින ලහාදේ කිමාඩා දූපත බැලූ බැල්මට ඉතාම අලංකාර දූපතකි. නමුත් මෙම දූපතේ උග්‍ර විස සහිත සර්පීන් දහස් ගණනක් සිටිනවා. ගෝල්ඩන් ලාන්සෙට් නම් පුළුන් වර්ගයේ මෙහි වාසය කරනවා. මෙම සර්පයන්ගේ විසිට මිනිසුන්ගේ හම පවා දේවී යනවා. බ්‍රසීලියානු රජය විසින් මෙම දූපතට කිසිම සංචාරයකට පවා පැමිණීමට තහනම් කර ඇත. වසරකට එක් වතාවක් පමණ මෙම දූපත අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් කිහිප දෙනෙකුට පමණක් ඉඩ ලබා දී තිබෙනවා. ගෝල්ඩන් ලාන්සෙට් සර්පයන් සඳහා බ්ලැක් මාකට් එක තුළ ඩොලර් 30,000ක් පමණ ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඇමරිකාවේ පවතින වොෂින්ටන් කන්ද
අඩි 6280ට පමණ උස මෙම කන්ද ලොව තිබෙන මරණීය කඳු වැටියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ලෝකයේ වැඩිම සුළං වේගයක් පවතින ස්ථානයේ ඇමරිකාවේ පිහිටි වොෂින්ටන් කන්දයි. එම නිසා මෙම කන්ද තරණය කිරීමට යාමේදී ඉතා මිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවෙනවා. මෙහි පවතින අධික සුළං වේගය නිසා මිනිසුන්ගේ ජීවිත පිළිගැනීම වැළැක්විය නොහැකිය. එක්වරම හමාගෙන එන සුළඟේ වේගය සමහර අවස්ථාවලදී පැයට කිලෝමීටර් 20ට වඩා වැඩි වේගයක් පවතිනවා. වේගවත් සුළඟට ගසාගෙන එන අයිස් කැට නිසා ඒවා වැදීමෙන් දසදහස් දෙනා ආබාධිත තත්ත්වයට පත්වෙනවා. අධික සුළඟට ගසාගෙන ගොස් ජීවිත අහිමි වෙනවා. මේ වෙනුවට වොෂින්ටන් කන්ද තරණය කිරීමට ගොස් සදහටම ආබාධිත වූ සංඛ්‍යාව දසදහස් ගණනකි. මේ අතර විශාල පිරිසකගේ ජීවිත අහිමි විය. මෙම වීඩියෝ නැරඹූ ඔබට ස්තුතියි. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු.